ඒක නිසා ඒව බයවෙන්න එපා. කැබිනට් මණ්ඩලයේ තුල ඉන්නවනම් නීතිය නමනවා ගමනවා වගේ වල නමලා හරවලා කරකවලා අරගෙන බදුල් නැහැක ඔතන තරම් වැඩි කරන්න පුළුවන් කමක් තියෙනවා. තමයි ඒක අතරට ගියේ නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මට කැබිනට් මණ්ඩලයේ තුල තවුන්නාන්සලාගේ තියෙන අඩුපාඩු ගැන කතා කරන්න පුළුවන්. වාරි මාර්ග ක්ෂේත්‍රයේ තියෙන අඩුපාඩු මා විශේෂයෙන්ම සමෘද්ධි අය වෙනුවෙන් කතා කරනවා. සමෘද්ධි අයකට බටවලා තියෙන තහනම දේශපාලන තහනම අයින් කරන්න ඕනේ. ඒ අයක ඒ අවස්ථාව ඉදිරියේදී තහ කරන්න අපි ලබා දෙන්න ඕනේ. ඒ දේශපාලන අයිති අපි ලබා දෙන්න ඕනේ. එහෙම වැඩ තියෙනවා. ඒක ප්‍රශ්න නෙවෙයි. හා වැඩ බැරි තාසරලා නෙවෙයිනේ අපි. හා හා ඒක නිසා තවුන්නාසලා වෙනුවෙන් මේ රජයේ මේ පලාතක සිටිය යුතු සේවය පිළිබඳව මම කැබිනට් මණ්ඩලය තුල සටන් කරනවා, සාකච්ඡා කරනවා, අවශ්‍ය ප්‍රතිපාදන ගලා එන්නට සලස්සනවා. ඒකෙන් සැකයක් හිතන්න එපා. ඒ නිසා මිත්‍රෝණිය අවශ්‍යතාවය තිබුණේ කැබිනට් මණ්ඩලයට යන්නේ. ගියායින් පස්සේ වැඩ කරගන්න හැටි අපි දන්නවා. තමුන්නාසලාගේ සියලු ප්‍රශ්න රාශියක් තියෙනවා තමුන්නාසලා විසඳන්න. ඒ නිසා තමුන්නාසලා උපේක්ෂාශීලව බලාගෙන ඉන්නකම එකෙක් මේ හැම වෙලාවෙම ධනාත්මක චින්තනයකින් යුතුව කල්පනා කරන්න. ඍණාත්මක චින්තන මේක වෙන්නේ නැහැ, මේක කරන්න බෑ, එහෙම හිතන්න එපා. මම නම් හිතන්නේ මට ඕව වැඩ ටික ඔක්කොම තමුන්නාසලා කරලා දෙන්න පුළුවන්. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ රජයේ යටතේ අපි ඒ රජයේ ශක්තිමත් කරන්න ඕනේ. ඒ රජයේ ශක්තිමත් කරන්නේ නැතුව ඒක කකුලෙන් අදින්න බෑ අපිට. කකුලෙන් ඇදී යුතු නෑ. නියම මාර්ගයේ යන ආණ්ඩුව. ඒ ආණ්ඩුවට අපි සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒ සඳහා අපි පිළගැසෙමු. තමුන්නාසලා දක්වන උනන්දුව මට සුවිශේෂී වශයෙන් මගේ හද කිතිකවන ආස්වාදනීය ආස්වාදයක් බව ප්‍රකාශ කරන්න. තමුන්නාසලා විශාල පිරිසක් අද ඇවිල්ලා මේ ආකාරයෙන් කැමිනීම අපේ ශක්තිය විදහා පෑම. අපේ ශක්තිය විදහා පෑම. ඒ නිසා මිත්‍රවරුනි අපි සෑම මට්ටමකින්ම අපි ඊළඟ මැතිවරණයට අපි ලෑස්ති වෙමු. ඊළඟ මැතිවරණයට ලෑස්ති වෙමු. ඡන්ද එකතු කරන්න. සුළු ජාතික ඡන්ද පුළුවන් තරම් මෙයාට කතා කරලා මේ தත්ත්වය විස්තර කරලා දීලා ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන ඒ ටිකත් එකතු කරගන්න. එක්සත් ජාතික පක්ෂයෙන් විශාල පිරිසක් දැන් ගිහිලා එනවා. කෝලිනේ ඉන්නවා. දැන් එක්සත් ජාතික පක්ෂේ කො අපේ සර්ව සංවිධානයේ කො දුමින්ද කෝ දුමින්ද මුළු තර්ක සංවිධානයේම ආවා. මල්ලකට අදත් ඇවිල්ලා ඉන්නවා. අපි අයව ගන්න ඕනේ. ඒ අය ගන්න යනකොට දැන් මේ අය කියන්නේ බං මේ UMP කාරෝ ගන්න එපා කියලා. බෑ. එහෙම බෑ. අපේ බලමුන් ශක්තිමත් කරන්න ඕනේ. ඒ අය අපිත් එක්ක ඇවිල්ලා වැඩ කරනවා නම් ඒ අයටත් අපි ප්‍රතිලාභ ලබා දෙන්න ඕනේ. ලබා දීලා අපේ දේශපාලන ව්‍යාපාරය වඩ වඩාත් ශක්තිමත් කරගන්න ඕනේ. කලදුතු කල වලයිහෙදන් කියලා තියෙනවා. දැන් මේ ජයග්‍රහණය ලැබපු වෙලාවේ අපි පරාජයට පත් අයට අවඥා කරන්නේ නැතුව ඔවුන් ගෞරවයෙන් අපි පිළිගගෙන අපේ දේශපාලන ප්‍රවාහයට ඔවුන් අනිවාර්යයෙන්ම අපි එකතු කරගත යුතුයි. මොකද අපිට තියෙන මම මගේ කියන අදහස අතාරින්න ඕනේ. මමත්වයේ නැති කරගන්නට ඕන. කණ්ඩායම් කල්ලි ගැහින් නැති කරන්නට ඕන. එහෙම වුණොත් මේ ගමන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ නැහැ. මගේ හොඳම හිතවතා මට හොඳම පාක්ෂිකයා මං ගැන කල්පනා කළා තමන් ගැන කල්පනා කරේ නැති එක කියලා තමයි. එයා තමයි මගේ හොඳම හිතවතා හා හොඳම පාක්ෂිකයා. ඒක නිසා මාව බෙදා ගන්න ප්‍රණු කරන්න එපා.
ඒම වුණොත් ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට ඒවා ප්‍රශ්නයක් වෙනවා. සමහර අය මට ටෙලිෆෝන් කරලා කියනවා අඬනවා කියනවා මං කිව්වා කලබල වෙන්නේ නැතුව ඉන්න. ඔය අය කවුරුත් මාත් එක්ක ඉන්න. මාව විශ්වාසයට ගන්න. ඒ නිසා තමුන්නාන්සලා වෙනුවෙන් මම කලකට ඉස්සලා කිව්වා ආසනේ දිවි නැත්තම් මම මේ ආසනේ යනවා කියලා. දැන් ඉතින් ආසනේ දැන් යන්න හිතෙන රටක් නෙවෙයි, බදුල්ල ඉන්න හිතෙන ප්‍රදේශයක් බවට පත් වෙනවා.